ශල්නි දැන් ඔයාගේ ආදරණීය පෙම්වතා විවාහය සඳහා පිටරටේ ඉඳන් ලංකාවට පැමිණෙනවා නිහත ඒ නිහත පැමිණලා ගෙදරට එනකොට ගෙදර එක විකාරයක් වුණේ කොහමද ඉතින් මට මේ ඔයාගේ යාළුවන්ට පින් සිද්ධ වෙන්න ඒ කියන්නේ මගේ ඉන්න යාළුව ටිකක් ඒ කියන්නේ දුකේ දිසා සැපේදී ඒ කියන්නේ නිකන් ඉන්නකොට අපේ ගෙදර තමා ඉතින් ඒගොල්ලන්ට මේ පිළිගන්න ඕනි වුණා ඒගොල්ලන්ගේ මස්සිනා එනවා කියලා ඉතින් පළවෙනි වතාවට තමයි ඒගොල්ලෝ හම්බ වෙන්නේ නංගිලා ටිකනේ නේ ඔයාගේ නංගිලා ටිකනේ ඔව් නංගිට සමගේ වයසේ හැම කට්ටියක් ඉන්නේ ඉතින් මේගොල්ලන්ට සමගේ හොඳම යාළුව දෙන්නත් හිටරෙන් දැන් ඇවිල්ලා හිටියා ඉතින් මේ ඒගොල්ලන්ට ඕනි වුණා එයාපෝට් එකට ඇවිල්ලා මෙයාව පිළිගන්න ඉතින් මම දන්නවා මේගොල්ලෝ ගියොත් මගෙත් රෙදි ගැලවෙනවා කියලා එතන අර මනුස්සය හැම හැරිලා ගියොත් එහෙම කියලා මං කෝබල ගෙදර ඉන්න මේ කියලා එක්කන් එද්දි ඇත්තටම මට මට නම් ඇත්තටම වීඩියෝ එක නම් වට දෙන්න බැරි වුණා වීඩියෝ එකක් තියෙනවද වීඩියෝ එකක් තියෙනවා ඒක පෙන්වන්න බැරි වෙයි අයිය ඒ තරම් විනාශයක් ඒක නිහතව එක්කගෙන ශල්නි ගෙදර එනකොට ශල්නිගේ පිරිවර ගෙදර හිටපු හැටි වීඩියෝ එක මගේ ළඟ තියෙනවා පොඩ්ඩක් අපි බලන්න පුළුවන් ටික බලමු ඇත්තකම ඇත්තම කියන්න නිහත්තට විවාහේ පා වුණාද ජීවිතේ පා වුණාද මේක මේම යා ඔයිට ඔයිට කලින් ඕක වුණා නම් මම දැන් තීරණයක් ගන්න ඉඳ තිබ්බා මේ අර වෙඩින් එක ලඟ වෙලා ඉන්න යා බේරුණා වා සම හිතන්නේ යා හරි මේ හරි ලැජ්ජ බය කියන්නේ අපි වගේ නෙමෙයි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලේ ඒ ලැජ්ජ ඔක්කොම නැතුව ගියද ඒ කියන්නේ නිහතගේ හිරි ඔතක් බින්ද මේක ආයි ආයි කමෙන්ට්ස් නැත්නම් කතා කරන්න මොනවද දෙන්නේ දැන් හෙට ජාත්‍යන්තරයට කියලා ඉවරයි ඕක මේ දැන් තව සුළු මොහොතකින් බලන්න පුළුවන් ඔව් අනුරාධයි මොකෝ නිහඬ මං අයියේ මම තමයි හොඳම දේවල් කරලා තියෙන අක්කගේ වෙඩින්නේ බලන්නපෝ බලන්නපෝ එක මතක මේ වීඩියෝ දිනවා දැන් මේ වගේ වීඩියෝ නැති කරපුව එක තමයි මං කරේ මං ඒ ඉන්න සද්දනට ඉන්න ඇයි අර බල්ල බොරන්නේ කාටද සද්දද සද්දද දැන්